උපමන උත්සාහ දරුවද, පරිවර්ජනා කිරීමට උත්සාහ දරුවද, ජීවත්වන පරිසරය මගින් ඇතිවන අපහසුතා නිසා ඇතිවන ද්වේෂය නැතිකර ගැනීමට නොහැකිය. මෙයට උපදෙසක් ලබා දෙන්න. දිගින් දිගටම ණයගනුදෙනුලින් මිදී නිදර්ශන කරුණු සතර කළහොත් මෙම පරිසරයෙන් මිදී පරිවර්ජනා කිරීමට එය උපකාරයක් වේවිද? ඔව්, දැන් මේවට බුදුහාමුදුරුවෝ මේ සන්තාන විතක්ක සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කළා. දේශනා කළා මේ වගේ කාරණාවලදී කර යුතු දොහෝ දේවල් උදාහරණ උපමා හැටියට දීලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ඔය සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තියෙනවා මේ පරිවර්ජනා පහතබ්බා කියලා කොටසක්. ඉතින් ඒ වගේ තැන්වලින් බුදුහාමුදුරුව දේශනා කළා මග ඇරලා අත්හැරලා සහ මුලින්ම අයින් වෙලා යන්න ඕන. තමන්ට තමන්ගේ මේ ධම්මානුධම්ම පටිපදාව වඩා ගන්න ඒක බාධකයක් වෙනවා නම් අර අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම් පාපකේ මිත්තේ බජන්නම් ඉන්නවා නම් මේක මේ තියෙන්නේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ පරිවර්ජනා පහතබ්බා යටතේ. ඒ අය සම්පූර්ණයෙන්ම මග ඇරලා වර්ජනය කළා, ඉවත් වෙලා අස් වෙලා අයින් වෙලා යන්න කියලා වෙන තැන් තියෙනවා මේ ලෝකේ හොයාගන්න. ඒ නියම ධර්මයේ අනුගමනය කරන අයට ඒවා කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ධර්මය ඕන නම් ධර්මමාර්ගය ඕන නම් තව තවත් ඒ ගැටෙන තැන්වල ගැටි ගැටි තරහ යන තැන්වල තරහ යමින් ඒ කටයුතු කිරීම නෙමේ වටින්නේ. ඒ තැන්වලින් ඉවත් වෙලා තමන්ට ගැළපෙන සුදුසු තැනක් තියෙන්න පුළුවන් ලෝකේ තියෙනවා අනිවාර්යෙන්. ඒ තැනකට යනවා. නමුත් තමන්ගේ කම්මාවරණ වලින් මිදී නිදහස් වෙන්න මෙත්තා කරුණා මුදිතා උපේකා පතුරවන්න ඕන. ඒ අයටත් ඒ විරුද්ධකාරයන්ටත් තරහකාරයන්ටත් එකට එක කරන්න යන්න එපා. ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කරන්න එපා. තරහ ගන්න එපා. තරහ යන්න එපා. ඒ අයටත් මෛත්‍රී කරනකොට එයත් නිසංසලේ නිදහස් වෙයි, තමන් නිදහස් වෙයි, තමන්ගේ හිත පිරිසිදු වෙයි.